ප්‍රාර්ථනා කළා පවන්න ඉතින් ඊටත් වඩා වටින්නේ සංස්කාරයන් අදාළවයි අපිට යමක් ලැබෙන්නේ කියලා. තේරෙනවද මහත්යාට අම්මා කෙනෙක් ලැබුණා නම් ඒ ලැබුණේ මහත්යාගේ සංස්කාරයන්ට ගැළපෙන අම්මා කෙනෙක්. මහත්යාට තාත්තා කෙනෙක් ලැබුණා නම් ඒ ලැබුණේ මහත්යාගේ සංස්කාරයන්ට ගැළපෙන තාත්තා කෙනෙක්. මහත්යා අධ්‍යාපනයේ ඉහළට යනවා නම් ඒ මහත්යාගේ සංස්කාරයන්ට ගැළපෙන දෙයක් තමයි ලැබෙන්නේ. මහත්යාට අනාගතයේ යම් වෘත්තියක් ලැබුණොත් ඒක මහත්යාගේ සංස්කාරයට අදාළව තමයි ලැබෙන්නේ. එනිසා අපි කරපු දෙයයි අපිට ලැබෙන්නේ. තේරෙනවද? අපි කරපු දෙයයි ලැබෙන්නේ. නමුත් ඉතින් අපිට බලාපොරොත්තු වෙන දෙයක් තියෙනවා නම් ඉතින් දෙවියන්ට පින් දීලා ඒ බුදුන් වැඳලා මේක ලැබේවා කියලා ප්‍රාර්ථනා කළාට ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒ ප්‍රාර්ථනාව කිරීම තුලින් මං කියවර හිතේ ස්වභාවය තමයි මේ ප්‍රාර්ථනාව ඔස්සේ අරන් යන්නේ. ඒක තමයි වෙන්නේ. මාත්‍යාමට අහවල් වෘත්තියක් ලැබේවා කියලා හැමදාම ප්‍රාර්ථනා කළොත් ඒ ප්‍රාර්ථනාවට අදාළව මාත්‍යා හිතන්න පටන් ගන්නවා. ඒ හිතීමට අදාළව අධ්‍යාපනය සාර්ථක කරගන්න සාර්ථක කිරීමට අදාළව ඒ පැත්තේ ඉතින් ඒවා ඒ විදිහට තමයි ක්‍රියාත්මක වෙන්නේ. තේන්න? මහත්යා අනිවාර්යයෙන්ම අනාගතයේදී යමක් වෙන්න ඉන්නවා නම් මේ ඊට අදාළව සිතුවිලි මහත්යට දැම්මම සකස් වෙනවා. තේන්න? ඒ සකස් වෙනකොට මහත්ය ඊට අදාළව හිතනවා. හිතනකොට ඇයි ඒ හිතන්නේ? අතන අරහෙම වෙන්න තියෙනවා. තේන්න? ඒ ඒවා ඉතින් ඒ විදිහට හිතලා ගලප ගන්න ඕනේ. ඒ විදිහට හිතලා ගලප ගන්න ඕනේ.